And now, live at 7. අයිබෝවන් ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ලයිව් ඇට් 7 සමගින් ඔබ එකතු වන්න. මම මුදිත විජේසුන්දර. මම ඉෂාරා සමරසිංහ. අපි අදත් මුලින්ම දකිමු ප්‍රධාන පුවත් සිරස්තල. බලය සහ ධනය අත්හැරපු හැටි. මේ ඉන්න මැතිඅමතුරු පාර්ලිමේන්තුවේ 225ක් ළඟට මම ගියා. ගෙවල්වලටත් ගියා, පාර්ලිමේන්තුවටත් ගියා. ගිහින් ළඟට ගිහින් කිව්වා මගේ බලතල පාර්ලිමේන්තුවට ගන්න කියලා. නෝර්වේ විදේශ ඇමති අගමැතිට කියපු දේ. අංගුඩු ප්‍රහාරයේ ඉලක්කය කවුද? වසර 30ක් වගා කළ ගොවිබිම් වෙනුවෙන් කළ අරගලය. පියෙකුට සහ පුතෙකුට දිවි අහිමි කළ රිය අනතුර. බලය සහ ධනය ලැබෙන තනතුරු රැසක්ම තමන් අතහැරපු බව ජනාධිපතිතුමා අද මන්නාරමේදී කිව්වා. ඒ වගේම ජනාධිපතිවරයා විදිහට පරිසර අමාත්‍යාංශය තමන් යටතට පවරා ගැනීම ගැනත් එතුමා කතා කළා. ජාතික පරිසර සමුළුව අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ විදිහට ආරම්භ වුණේ මන්නාරමේදී. මේ සමුළුවේදී පාසල් ළමුන්ට පළබිදා දීමේ වැඩසටහනද සංකේතවත් වුණේ ජනාධිපතිතුමා අතින්. ඊට පස්සේ ජනාධිපතිතුමා සමුළුව ඇමතුවා. මට කලින් හිටපු ජනාධිපතිවරු සියලු දෙනාම ජනාධිපති ධූරයට දිවුරුම් දෙන එකම තෝරාගත්තේ මුදල් අමාත්‍යාංශය. මම මුදල් අමාත්‍යාංශය තෝරගත්තේ නෑ, බාරගත්තේ නෑ. මම ජනාධිපති වෙන්න කලින් මේ රටේ ජනාධිපති ධූරයට තිබුණේ රජෙකුට වඩා මහා අසීමිත බලතල ජනාධිපති ධූරය. මේ ඉන්න මැතිඅමතුරු පාර්ලිමේන්තුවේ 225ක් ළඟට මම ගියා. ගෙවල්වලටත් ගියා, පාර්ලිමේන්තුවටත් ගියා. ගිහින් ළඟට ගිහින් කිව්වා මගේ බලතල පාර්ලිමේන්තුවට ගන්න කියලා. මුදල් අමාත්‍යාංශයේ අත්හැරලා පරිසරය බාරගත්තේ ඒ නිසයි. දරුවනේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියන විද්‍යාඥයා කියලා තියෙනවා මම හැරෙන්න අනික් සියලුම දේ පරිසරය කියලා. ඒ නිසා ඇල්බර්ට් අයින්ස්ටයින් කියපු දේ මමත් කියනවාද? මම හැරෙන්න අනික් සියලුම දේ පරිසරය කියලා. උපන් දිනේට කේක් කපන්න එපා. කේක් ගෙඩියකට යන සල්ලි වලට පැලයක් ගන්න. හැම උපන් දිනයකටම පැලයක් හිටවන්න. ඒ පැලයට තමන්ගේ නම දාන්න. ඔබත් ඒ වගේ හැදෙනවා, වැඩෙනවා, උඩට එනවා. මේ අතර 2018 ජාතික රුක්රූපණ වැඩසටහනේ සමාරම්භයේද අද පෙරවරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණේ මන්නාරම මඩුපාර තම්පනකුලම් ප්‍රදේශයේදී. අපේ රටේ වන ආවරණය 32%ක් දක්වා ඉහළ නංවා ගනිමින් නීල හරිත යුගයක් කරා රටගෙන යෑම මේ වැඩසටහනේ අරමුණයි. නිල සංචාරයක් සඳහා නෝර්වේ රාජ්‍යයට ගොස් සිටින අගමැතිතුමා ඊයේ නෝර්වේ විදේශ අමාත්‍යතුමන් මුණ ගැසුණා. අගමැතිතුමාගේ නෝර්වේ සංචාරය ගැනයි දැන් අපි ඔබට කියන්නේ. අදවසේදී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම කොන්ස්බර්ග් පිහිටි තාක්ෂණික මධ්‍යස්ථානයට පැමිණේ. මෙහි භාවිත කරන තාක්ෂණය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සහ ඔවුන් සූදානම් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පරිපාලනමය ක්ෂේත්‍රය තුළ මේ තාක්ෂණය අපට ලබා දෙන්න ඒ සඳහා වූ විශේෂ හමුවීම් කිහිපයකට තමයි අදවසේදී අග්‍රමාත්‍යවරයා සහභාගි වුණේ. නෝර්වේ රාජ්‍යයේ නිල සංචාරක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් එරට විදේශ ඇමතිතුමිය හමුවීමට පෙර එරට නාවික ගමනාගමන මෙහෙයුම් පිළිබඳ සොයා බලන්න ගියා. අගමැතිතුමා ඇතුළු පිරිස පිළිගත් එහි ඉහළ පාලනාධිකාරිය අදාළ මෙහෙයුම් කටයුතු පිළිබඳ පුළුල් ලෙස පැහැදිලි කළා. එමෙන්ම ධීවර ආරක්ෂක හා ප්‍රවාහන ක්ෂේත්‍ර පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ ඔවුන් ඒ සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දීමටත් කැමැත්ත පළ කළා. මේ අතර ඊයේ නෝර්වේ විදේශ ඇමතිතුමිය හමුවීමට ගිය අවස්ථාවේදීත් අගමැතිතුමා හරසරින් පිළිගත්තා. ඔස්ලෝ නුවර රාජ අමුත්තන්ගේ නිල නිවාසනයේදී පැවති මේ හමුවේදී එරට විදේශ ඇමති ඉනේ එරික්සන් සොරයිදි මහත්මිය පැවසුවේ මෙරට සාමය හා සංහිඳියා වෙනුවෙන් ගන්නා හා ගෙන ඇති ප්‍රයෝජන ලොවටම ආදර්ශයක් කියලයි. එම වැඩපිළිවෙලට නෝර්වේ රටේ පූර්ණ සහය ලබා දෙන බවත් ඇය පැවසුවා. අපි තවදුරටත් අග්‍රමාත්‍යවරයාගේ නෝවිජයානු සංචාරයේ තොරතුරු ඉදිරියට ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. සංජීව කුමාර, පාලිත බාලසූරිය සමගින් මම නිමේෂ් විජේසූරිය. අපේ රටේ දක්ෂ සිසුන් තෝරාගෙන ඔවුන්ට හොඳ පාසල් පිරිනමන විභාගය තමයි ශිෂ්‍යත්ව විභාගය කියන්නේ. මේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද නිකුත් වුණා.
ඒ අනුව ලකුණු 299ක්ම ලබාගත් සිසුන් දෙදෙනෙක් දිවයිනේ දක්ෂයින් අතර අති දක්ෂයින් ලෙස කිරුළු පැළඳුවා. මෙවර ශිෂ්‍යත්ව විභාගයට සිසු සිසුවියන් 350,000කට අධික පිරිසක් සුදුසුකම් ලැබුවා. එම සිසුන් අතරින් 36,144 දෙනෙකුටම අදාළ කඩයිම් ලකුණු පසුකර යාමට වාසනාව හිමි වුණා. එය එකුත්වර සමත් වූ 33,163ට වඩා 2,981ක වැඩිවීමක්. මෙවර වැඩිම ලකුණු, ඒ කියන්නේ ලකුණු 200,199ක්ම ගන්න පුතුන් දෙදෙනෙකුට හැකි වුණා. එක්කෙනෙක් පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ බුමිත් මෙත්නූල්. බුමිත් පුතා අද පාසලට ඇවිත් සතුරු බෙදා ගත්තේ මේ විදිහට. මට ආරංචි ලැබුණ ගමන් මට අදා ගන්නත් බැරුණා. මම විශ්වාස කළේ නැහැ. ගොඩක් සතුටුයි. මම අධ්‍යාපනය හදාගෙන තාරකා විද්‍යාඥයෙක් වෙන්න තමයි බලාපොරොත්තු. පළමු තැන ලබාගත් අනෙක් පුතා සනූප දිමත්. වේයන්ගොඩ ශාන්ත මරියා මහාවිද්‍යාලයේ නාමය හිනි පෙත්තටම ඔසවා තැබූ දිමත් පුතාගෙත් ගුරුවරුන්ගෙත් ඔහුගේ මාපියන්ගෙත් සතුට උතුරා ගිහින්. මෙවර ශිෂ්‍යත් විභාගයේදී ලකුණු 198ක් ලබා දෙවන තැන දිනු 30 දෙනා අතරින් එක් සිසුවියක් ඉන්නේ මිනුවන්ගොඩ රෙජී රණතුංග ප්‍රාථමික විද්‍යාලයේ. ගෙදර ඇවිල්ලා ප්‍රශ්න පත්‍ර කට්ටල කරා, අම්මා ප්‍රශ්න අහනකොට උත්තර දුන්නා, ඒව තමයි කරේ. යාපනයේ හින්දු ප්‍රාථමික විද්‍යාලයේ මහේන්ද්‍රන් තිගොලොලි බහන් වගේම චවකච්චේරි හින්දු ප්‍රාථමික විද්‍යාලයේ නවාස්කන් නාතිත් ලකුණු 198 බැගින් ලබා ගත්තා. මෙවර විභාගයේ තුන්වැනියා බවට පත්වෙන්නේ ලකුණු 197ක් ලබාගත් වවුනියාව සිවපුරම් කණිටු විදුහලේ බාලකුමාර් හස්තිකන් සුජාදියනියයි. මේ අතර ලකුණු 196 බැගින් ලබාගෙන දිවයිනේ සිවවෙනි ස්ථානයට පත් වූ සිසු සිසුවියන් 23 දෙනෙකුම සිටිනවා. තවත් පුවත් රැසක් සවිස්තරාත්මකව දකිමු මේ විරාමයෙන් අනතුරුව. පොලිස් ප්‍රධානියෙක් අතුරුදන්. ගොවි බිම් වෙනුවෙන් කළ අරගලය. මේ දවස්වල දේශපාලනයේ සිදුවන අරුම පුදුම දෙයක් ගැන අද සජිත් ප්‍රේමදාස ඇමතිතුමා මතක් කළා. ඒ මුලතිව් ප්‍රදේශයේ ඉදිවුණු උදා ගම්මාන දෙකක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයකදී. අද මෙලෙස ජනතාවට තිළිණු වුණේ බණ්ඩාර වන්නියන් සහ කෛලාය වන්නියන් උදාගම්මාන දෙකයි. මේ උදාගම්මාන වැඩසටහන යටතේ ඉදිවුණු 132 සහ 133 ආදර්ශ ගම්මානයි. දේශපාලන ශේෂ්ත්‍රයේ අරුම පුදුම දෙයක් සිදුවේ. පහුගිය කාලේ යුතුකම ඉෂ්ට නොකර ගෙදර ගිය කණ්ඩායම දැන් කියනවා අපිට ආපහු අගමැතිකම දෙන්න, ජනාධිපතිකම දෙන්න. හොඳට මතක තියාගන්න, අපි රාජ්‍ය බලය ලබා ගත්තේ ජනතාවගේ කතිරේ. මේ බලය ලබා ගත්තේ වරප්‍රසාද භුක්ති විඳින්න නෙවෙයි, වරප්‍රසාද නොලබපු අය සවිමත් කරන. අපි රිමෝට් කන්ට්‍රෝල් දේශපාලනය කරන්නේ නැහැ. ඇස් දෙකෙන්ම බලලා, අපේම කන්වලින්ම අහලා, ඔබලාගේ බඩට කටට දැනෙන මහා සංවර්ධනයක් අපි ක්‍රියාත්මක කරගෙන යන්න. අපි දැන් ඔබට කියන්නේ හංවැල්ල පැත්තේ සිද්ධ වෙච්ච මාරක රිය අනතුරකින් පිය පුතු දෙපළක් එම ස්ථානයේදීම මිය ගිය අවාසනාවන්ත සිද්ධියක් ගැන. මේ අනතුරු සිදු වුණේ හංවැල්ල පහත්ගම සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයේදී. කූඩුලුවල සිට හංවැල්ල පැත්තට ආපු ත්‍රිරෝධ රථයක් බදුල්ලේ සිට පැමිණි පෞද්ගලික මගී බස් රථයක මුහුණට මුහුණලා ගැටිලා අනතුරින් ත්‍රිරෝධ රථයේ ගමන්ගත් පියා සහ පුතා එම ස්ථානයේදීම මිය ගියා. ඔවුන් හංවැල්ල කූඩලුවල ප්‍රදේශයේ පදිංචිකරුවන්. ත්‍රිරෝධ රථයේ ආපු 46 හැවිරිදී ඔවුන්ගේ ඥාති කාන්තාවක් බරපතල තුවාල ලබලා මේ වන විට ඉන්නේ හෝමාගම මූලික රෝහලේ. අධික වේගින් ආපු කොළඹ බදුල්ල බස් රථයේ ගැටිලා මේ අනතුර සිද්ධ වුණා කියලයි මූලික පරීක්ෂණවලින් අනාවරණ වෙලා තියෙන්නේ. පෞද්ගලික බස් රථයේ රියදුරා මේ වෙද්දි ඉන්නේ පොලිස් අත්අඩංගුවේ. හවුල් ආණ්ඩුව එක්ක කටයුතු කරන්න තමන් සූදානම් නැති වුණත් එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්නුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කටයුතු කරන්න තමන් සූදානම් කියලා හිටපු ජනාධිපතිවරයා කියනවා. ඒ මහතා මේ අදහස් දැක්වේ කොළඹ පැවති උත්සවයකදී.
ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ තියෙන ප්‍රදර්ශනයක් අද ආරම්භ කෙරුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන්. මෙහිදී මාධ්‍යවේදීන් රටේ වත්මන් තත්ත්වය ගැන හිටපු ජනාධිපතිවරයාගෙන් විමසුවා. පරීක්ෂා කරන්නත් ඕන. ප්‍රංශයේ ස්ථාපිත ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධානියා අතුරුදන්ව ඇතැයි අද ප්‍රංශ රජය නිවේදනය කළා. 64 හැවිරිදි ඔහු අවසන් වරට රාජකාරියට වාර්තා කර ඇත්තේ පසුගිය මස අවසන් සතියේ බව අද රොයිටර් පුවත් සේවයත් වාර්තා කර තිබුණා. මේ අතර ඉන්දියාවේ කේරළ සහ තමිල්නාඩු ප්‍රාන්තවලට ඇදහැලෙන දහරාණිපාත වර්ෂාව නිසා බෙරළබෙඩ පාසල සියල්ල වසාදමන්නට ප්‍රාන්ත බලධාරීන් තීරණය කරලා. කේරළ ප්‍රාන්තයට බලපෑ ඇති මේ අධික වැසි ලබන සති අන්තය දක්වා පැවති හැකි බව බලධාරීන් පවසනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ඇති විය හැකි ගංවතුර තත්ත්වයක් නිසා 1275 දිනකුගෙන් සමන්විත විශේෂ පොලිස් බලඇණියක් සීරුවෙන් තබා ඇති බවයි. කේරළ ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශවලින් ඉවත් වී සිටින ලෙස අද කේරළ බලධාරීන් සංචාරකින්ගෙන්ද ඉල්ලීමක් කළා. ප්‍රාන්තයේ ජලාශ කිහිපයක ජලමට්ටම අවදානම් මට්ටම දක්වා ඉහළ පැමිණ ඇති බැවින් ඒ ආසන්නයේ නිවසියන්ට විමසිල්ලෙන් පසුවන ලෙසත් තමිල්නාඩු කාලගුණ බලධාරීන් අනතුරු ඇඟවීමක් කළා. තවත් පුවත් දකින්නට කලින් ලබමු කෙටි විරාමයක්. පොලිස් පරිසුදුසු නැත්නම් කතා කර කර ඉන්න වැඩක් නැහැ. සුදුසු එක්ක දැන්න දාන්න ඕනේ. පාතාලය මර්ධනය කරන්න ආණ්ඩුවට බෑ. ගොවි බිම් වෙනුවෙන් කළ අර්ගලය. This is Live at 7. මේ දිනවල මනුෂ්‍ය ඝාතන ටිකක් වැඩිපුර අහන්න ලැබෙනවා. අද හවස්වරුවෙත් අංගොඩ පැත්තෙන් වෙඩි හඬක් ඇහුණා. මේ වෙඩි ප්‍රහාරයෙන් රාජගිරියේ පදිංචි තරුණයෙකුට දිවි අහිමි වුණා. අද පසොරුවේ මේ වෙඩි තැබීම සිදුවුණේ අංගොඩ හන්දිය ආසන්නයේදී. පොලිසිය පැවසුවේ යතුරු පෙදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තියලා පලා ගොස් ඇති බවයි. වෙඩිවැදීමෙන් බරපතල තත්ත්වයේ පසු 33 හැවිරිදි පුද්ගලෙක් මුල් ඒරියාව රෝහල්ට ඇතුළත් කිරීමේදී මිය ගියා. ඔහු තාරක ඉරෝෂණ හෙවත් කොණ්ඩ තාරක නැමැති රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්. 2016 වසරේ මාර්තු මස මාකඳුරේ මදුෂ් නැමැති පාතාල නායකයාගේ සමීපතමයේ කුවන කඹුරුපිටියේ හර්ෂණ මෙත්තා ඝාතනයට ප්‍රධාන සෙකකරු වූයේ කොණ්ඩ තාරකයි. එම සිද්ධියට බන්ධනාගාරගතව සිට ඇපලබා සිටින අතරතුරයි මේ වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ. පොලිසිය පැවසුවේ අංගොඩ ලොක්කාගේ පාර්ශවයෙන් මේ වෙඩි තැබීම කළ බවට සැක කරන බවයි. නාලකද සිල්වා නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාලක කුමාරට ලබන 8 වෙනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය අද නියෝග කළා. මෙගන වගේම දේශපාලන කරලියේ පුවත් මෙවූ කතා ගැන එක එක අය කියු කතා දකිමු දැන් කියන කතාවලේ. කියන කතා
අද කොණ්ඩ කෙලින් තියාගෙන ඉන්න පොලිස් නිලධාරියෙක් පිස්සෙක් බවට පත් කරනවා. පොලිසියේ මෙහෙවන ලොක්කා පිස්සෙක් හැටියට නටන තත්වයකටද පත් වෙලා තියෙනවා. හැබැයි ඒක දැන් හෙට අනිද්දාට එළිවේ අපිට ආරංචි වෙලා තියෙන හැටියට. ඒ වැලිපටෝපු ටිපර රථයේ ඔය කෑගහන ඒකාබද්ධ විපක්ෂයේ පොහොට්ටුවේ මන්ත්‍රීවරියෙකුට අයත් ටිපර රථයක් හැටියට තමයි දැන් මේ සඳහන් වෙන්නේ. මේ නාලකද සිල්වට මෙච්චර චෝදනා දෙද්දි එතුමෝ අත්අඩංගුවට ගන්නේ නැහැ. එතුමගේ වැඩ තහනම් වෙන්නේ නැහැ. පොලිස්පතිතුමා තමයි මේවා පිටිපස්සේ යට ගහන්න උත්සාහ කරන්නේ. එතන ඉන්න වැඩි මිනිහෙක් කියලා කියනවනම් එවනම් වැඩි මිනිහා එතනට දැම්මේ ඇයි? නේ එතනට මේ මිනිහා දාපු එකේ කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ. පොලිස්පති සුදුසු නැත්නම් කතා කර කර ඉන්න වැඩක් නැහැ. සුදුසෙක් එතනට දාන්න ඕනේ. ඉතින් ඒක කරගන්නත් බෑ. දැන් මේක අවුල් ජාලයක් වෙලා තියෙන්නේ. පාතාලය මර්ධනය කරන්න ආණ්ඩුවට බෑ. පාතාලය පෝෂණය කරන්න ආණ්ඩුව කියන කාරණාව අපි දිගින් දිගටම කියනවා. අදත් කියනවා මේ ආණ්ඩුවේ ආරක්ෂකයා බවට පාතාලය පත් වෙලා තියෙනවා කියලා. දැන් බෙදපප්පා අරිෂ්ඨ බෙදනකොට ජිම්පප්පත් හරිම ආසයි හොරෙන් හරි අරිෂ්ඨ ටිකක් බොන්න. එතකොට වෙදපප්පා රවට්ටන්න ජිම්පප්පා එක එක වෙස් අරගෙන පොලිමේ එනවා මේ අරිෂ්ඨ ටික බොන්න. හැබැයි වෙදපප්පා කවදාකවත් රැවටෙන්නේ නැහැ. ඒ වගේම තමයි රාජපක්ෂ කල්ලිය. එක එක වෙස් අරගෙන ඒගොල්ලන්ගේ නාට්‍ය ඉදිරිපත් කරන්න හදනවා. ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් වුණා පකිස්තාන හිටපු අගමැතිතුමාගේ නිවසේ හරක් ගාලක් තියෙනවා කියලා. හැබැයි මම හිතනවා ජාත්‍යන්තර මාධ්‍යවේදීන් දන්නේ නැතුව ඇති ලංකාවේ ඉන්න අගමැතිවරයා ළඟ තමයි ලොකුම මී හරක් රෑනි ඉන්නේ කියලා. 19:15 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබුවා. ඒ ඇෆ්ගනිස්තානය සමග පැවති අවසන් පූර්ව තරගයේ ජය ගනිමින්. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයට මුහුණ දෙන්නේ ඉන්දියාව සමගයි. මේ අතර ආසියානු දැල්පන්දු ශූරතාවයේ දිනෝ ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීමේ උත්සවයක් අදත් පැවැත්වුණා. ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනෝ ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීමේ උත්සවයක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණේ කථානායක කරු ජයසූරි මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී ආසියානු දැල්පන්දු ශූරයන් වෙත සමරු තිළිණ ප්‍රදානය කෙරුණා. මේ අතර ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිනි තිලකා ජිනදාස් මහත්මියගේ සේවා කාලය 2020 ආසියානු දැල්පන්දු තරගාවලිය තෙක් දීර්ඝ කරන්නට ක්‍රීඩා අමාත්‍යවරයා පියවරගෙන තිබෙනවා. උපරිම උත්සාහයක් ගන්නවා මම හිතනවා අපේ කණ්ඩායමට පුළුවන් ලෝකයේ 10 වෙනි කණ්ඩායම අතර ඉන්න. මොකද අපිට 15-16ක් ඉන්නවා කණ්ඩායම වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකේදී. 10 දෙනා අතරට එන්න තරඟේ තමයි අපිට වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකට යනකොට තියෙන්නේ. ඒ සඳහා ක්‍රීඩිකාවන් හරියට යොමු කළා, පුහුණු වීම කළා. ඊළඟ මාස 7-8 තුරදී හොඳ පුහුණුවක් ලබා දීලා අපි විදේශ සංචාරවලට සහභාගී වෙලා හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න තමයි මගේ එකම බලාපොරොත්තුව. ටොෆි වර්ගයක් විශ්වවෙලා කටුවන ජාතික පාසලේ සිසුන් පිරිසක් රෝහල්ගත කරලා. සිසුන් ආහාරයට ගත් ටොෆි රස පරීක්ෂකවරයා වෙත යොමු කරන්නට මේ වෙද්දී පියවර අරන්. කටුවන ජාතික පාසලේ සිසුන් පිරිසක් පාසල් කාලය තුළ පාසල් ආසන්නයේ ඇති වෙළඳසැලකින් මේ ටොෆි වර්ගය මිලදීගෙන කාලා තියෙන්නේ ඊයේ දවල්. ඊට පස්සේ සිසුන් 11 දෙනෙක් රෝගාතුර වීම හින්දා ඇතුළත් කළේ කටුවන රෝහලට. ළමයට මේ ඉස්සරලා ඒ කනකුටුම හැදුනා එක කලන්තේ. කලන්තේ ඇදිලා මේ උඩු එක එකම ඇදිලා මේ ඊට පස්සේ ඇඟට පණ නැති වුණා. අපි ස්කෝඩ ඇවිල්ලා කනකොට කරකෙල්ලක් වගේ ආවා. දෙස්සකට ඇදිලා ඊට පස්සේ එකන් ආව ඔෆිස් එකට. ඔෆිස් එකේ ඉස්පිතාලේ. ඔයා කීයක් ගියාද? මම පැකට් ටෙම් ගියා. ඒ කියන්නේ කීයක් එකේ තිබ්බද? 50ක් විතර තිබ්බා. ආ එකක. ඔක්කොම කෑවා. මේ විදිහට රෝගාතුර වුණේ 6 වෙනි ශ්‍රේණියේ සහ 7 වෙනි ශ්‍රේණියේ සිසුන් 11 දෙනෙක්. පාසලේ ගුරුවරු වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීන් අදාළ වෙළඳසැලට ගිහින් එම ටොෆි තුගේ පරීක්ෂා කළා. එහිදී හෙළි වෙලා තියෙන්නේ සිසුන් ආහාරයට ගත් ටොෆි විදේශීය රටක නිෂ්පාදිත වර්ගයක් බවයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එම ටොෆි තුගේ ඔවුන් බාහිරට ගත්තා. ඔවුන් පැවසුවේ ටොෆි වල කිසියම් මත්ද්‍රව්‍යයක් ඇතුළත් වැද්දයි පරීක්ෂා කිරීමට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බවයි. මේතර කටුවන පොලිසිය මේ ටොෆි අලෙවි කළ කඩහිමියා වගේම අලෙවි නියෝජිතවරයාගෙනුත් ප්‍රකාශ අරන්. සමහර ඉලක්ක වැරදුණු වෙලාවට වැරදි වලට සම්බන්ධ නැති අයටත් ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිද්ධ වෙනවා. ඒ ආකාරයේ වැරදුණු ඉලක්කයක් නිසා ගෙවී ගිය සතියෙත් ජායල ප්‍රදේශයේදී මවකට දිවි අහිමි වුණා. පසුගිය සැප්තැම්බර් 30 වෙනිදා මහ දවල් ජායල වැලිගම්පිටියේදී මේ මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වෙනවා.
වෙඩිවැදීමෙන් වැලිගම්පිටිය ප්‍රදේශයේම මවකට ජීවිතය අහිමි වුණා. වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වෙලා තිබුණේ ඇපකොන්දේසි මත සිටිය සැකකරුවෙක්. මොහු කිසියම් අපරාධයක ඇපකොන්දේසි මත එදින කොළඹ අපරාධ කොට්ටාශයේ සහ පෑලියගොඩ අපරාධ කොට්ටාශයේ හමුවේ පෙනී සිට ආපසු යමින් සිටියේදී කිසියම් පිරිසක් ලුහුමැද තිබෙනවා. ඒ පිළිබඳව එම පුද්ගලයා කඳාන පොලිසියට දෙනුම් දීලා සැකකරු ගිය වාහනයත් මේ කාන්තාව ගමන් කළ වාහනයත් එක වගේ නිසා වෙඩි තිබු පුද්ගලින්ට ඉලක්කය වැරදී ගියා කියලයි මූලික පරීක්ෂණවලදී පොලිසිය සොයාගත්තේ. කොහොම වුණත් වෙඩි තබා දින 3ක් ගත වෙද්දී පොලිසිය වෙඩි තැබීම සඳහා වාහනය රැගෙන විත් තිබූ සැකකරුවෙකුයි වෙඩි තැබීමට පැමිණි මෝටර රථයයි සොයාගත්තා. සැකකරු ගල්ලොය හිඳගල පැත්තේ 28 හැවිරිදි තරුණයෙක්. මොහමඩ් රහීම් නොහොත් ප්‍රීති නමින් හඳුන්වන සැකකරු ව්‍යාජ හැඳුනුම් පතකිනුත් මීට පෙර පෙනී ඉඳලා තියෙනවා කියලයි පොලිසිය අනාවරණය කරගෙන තියෙන්නේ. ඊයේ අතුරුගිරිය ප්‍රදේශයේ කරපු විශේෂ සෝදිස් මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගත්තා. ඒ පෑලියගොඩ කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ විසින් වෙඩි ප්‍රහාරයෙන් පස්සේ කළ ආරක්ෂිත කැමරා විමර්ශනයෙන් පස්සේ මෝටර රථය ගැන අනාවරණය කර එය පොලිස් බහරයට ගැනීමට කටයුතු කළා කියලයි පොලිසිය කිව්වේ. අත්අඩංගුවටගත් සැකකරු දින 14ක් දක්වා මීගමුව අධිකරණය මගින් අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. උසස් පෙළ ප්‍රතිඵල සහතිකයේ අපේක්ෂාවෙන් හිටපු සිසුවෙක්ට අද සිද්ධ වුණේ තමන්ගේ මරණ සහතිකය ලියා ගන්න. ඒ අද උණවටුන පැත්තේදී සිද්ධ වෙච්ච මාරක රිය අනතුරක් නිසා. අද අලුයම මේ අනතුර සිදුවෙලා තිබුණේ උණවටුන එරමුදු ගහ ප්‍රදේශයේදී. මාතර සිට ගාල්ල දිස්ත්‍රික් එමින් සිටි ත්‍රිරෝද රථයක් පාරින් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් මේ අනතුර සිදු වුණා. ඒ වෙලාවේ ත්‍රිරෝද රථයේ පුද්ගලයන් 4 දෙනෙක් ගමන් කරලා බරපතල තුවාල ලැබූ 3 දෙනෙක් කරාපිටිය රෝහලට ඇතුළත් කළා. එහිදී වයස අවුරුදු 19ක් වන පයාගල පදිංචි තරුණයෙක් ජීවිතක්ෂයට පත් වුණා. උමේෂ් කාවින්ද වන ඔහු මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි තරුණයෙක්. මේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන හබරාදුව පොලිසිය ප්‍රකාශ කළේ ත්‍රිරෝද රථයේ රියදුරට වේගය පාලනය කර ගැනීමට නොහැකිව මේ අනතුර සිදු ඇති බවයි. වැස්සත් එක්ක රට පුරා ගොවීන් තමන්ගේ ගොවිතැන් කටයුතු ආරම්භ කරන්නට සූදානම් වනවා. ඊයේ අම්පාර දීඝවාපියේ ගොවීන් පිරිසකුත් තමන්ගේ ගොවිතැන් කටයුතු වෙනුවෙන් ගොවිබිම් සකසන්නට ආරම්භ කළා. නමුත් ඊට විරුද්ධව කටයුතු කළපු තවත් පිරිසක් හින්දා එතන ඇති වුණේ උණුසුම්කාරී තත්ත්වයක්. ඊයේ උදෑසන අම්පාර දීඝවාපිය ජනපදයේ ගොවීන් පිරිසක් දෙවියන් නැමෙද තම ගොවිබිම්වල සීසෑමට මුළුපිරුවේ මෙලෙසයි. එහෙත් හදිසියේම දිගවාපියේ ගොවියන්ගේ මේ කටයුත්ත අතරමඟ නවතා දෙමීමට සිදුවුණේ දමන පොලිසිය ලබාගත් අධිකරණ තීන්දුවක් හේතුවෙන්. දමන පොලිසිය මෙම අධිකරණ තීන්දුව ලබා ගැනීමට හේතු වී තිබුණේ පසුගිය කාලයේ උක් ගොවීන් ගල් ඔය වැවිලි සමාගමට එරෙහිව කළ විරෝධතා නිසා මහජන සාමය කඩවීමේ සිද්ධියක් සිදුවේ යන අනුමානයයි. දැන් මේ අධිකරණ නියෝග අපි බාර ගන්නවා. නමුත් දැන් මෙතන තියෙන කාරණේ තමයි අපිට දැන් ගැටලුවක් එනවා. දැන් මේකේ සඳහන් වෙනවා වැවිලි සමාගමට අයත් උක්වගා ඉඩම් තුල. වැවිලි සමාගමට නෙමෙයි මේ අයි ඉඩම් අයිති මේ ඉඩම් තියෙන්නේ දිසාපති යටතේ. ගොවි අවුරුදු 30කට වැඩි කාලෙක ඉඳන් මේ ඉඩම් දැන් භුක්ති විඳිනවා. කෙසේවිතත් අදාළ අධිකරණ නියෝගයට අවනත වූ පිරිස එම භූමියෙන් ඉවත්ව ගියේ මෙලෙසින්. ගොවීන් පිටත්ව ගිය පසුව අදාළ ඉඩම වෙත ගල්ලොයි වැවිලි සමාගමේ නිලධාරීන් සහ සේවකයෝ වගේම තවත් ගොවීන් පිරිසකුත් පැමිණියේ මෙලෙසින්. ඒ පැමිණීමත් සමග මෙම ඉඩම අයිති ගොවි මහතාගේ දියණිය ඊට විරුද්ධ වුණා. ඒත් සමගම ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. කෙසේ වෙතත් ඉන් නොබෝ වේලාවකට පසුව දමන පොලිසිය නිලධාරීන්ද බලා සිටියදීම මෙම ඉඩමට අත් වූ ඉරණමයි මේ. අපි දැනට ඔබෙන් සමුගන්නවා. යලිත් ඔබ අප මුණ ගැහෙන්නේ රාත්‍රී 10:30ට live@10:30 තුලින්. ඔබට සුබ රාත්‍රියක්.